වාී ලංකාවාසිී සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි තරු අලල්ල ආරම්භ කන්නවා. අද විශේෂ දවසක් වන්නේ කේතු හැර අනි සියලුම කග්‍රහයන් නැගෙනහිර අහසේ ගමන් කරනමින් සිටිට දවසක් නිසා. එම නිසාද ඉතාම සුබ දවසක් වෙනවා අද දෙදාස් විසි දෙකේ මයි මාසය තුංගෙන අගහරුවාද. අද යෙදී තිබෙන්නේ කැතිනැකත එවගේම පුර දියවක තිතිය. අද දවසේ හෙරෝදාව තිබෙන්නේ පහයි පනස් හතට හෙරු බැසීම තිබෙන්නේ හයයි දහ නමය ගේ රාහකාලයේදී තිබෙනවා දෙකයි පනස් හතේසිට හතරයි විසිහත දක්වා. අද දවසේ තරුවල්ට කලින්. ඔබට යමක් කියන්නටම ඕනෑ. ඔබ කිසිම දවසක ජෝතිසයටට අනුවහෝ. වාස්තු විද්‍යාවට අනුවහෝ මිද්‍යමත පිළිගන්නටපා. බොෝ මිද්‍යයාහමත පවතිවන් මේ සමාජයේ එමනිසා ඔබ බුද්ධිමත්ව ීර්ණය කරන්නට ඕන මේ මිද්‍යාමත බැහැට කරන්නට. උදහරණයක් වසෙන් කියන්නට පුළුවන් සාමාන්‍යයෙන්. ගහරවාදා සිකුවාදා දවස් දෙක අසුභවයයි මිත්‍යයා මතය අත්තිබෙනවා ඒ පිළිබඳ බුද්ධිමත්ව සිතාා බන්න. ඒගේ තමයි සමහරය මේ දවස්ක ස්නාානයටත් අකමති දවස් දෙකක් මෙය මිත්‍යා මතයක්. ඒවගේම සමහරයිගේ මත අත්තිබෙනවා අවමංගල කටයුතුවලදී සිරුර දේහය ගෙට ගැනීමට මේ දවස්ක යොදාගන්න නෑ. මතර තබා ගන්න මේ දවස්ක අපිට උදා අදාළ දෙයක් නෙවෙයි මේ ඉන්දියාවේ බමුණන් විිසින් තමන්ගේ ශක්තිය පවත්වාගන්නට ස්නාානය කරන්නට සුදුසු දවසක් එම දවස් දෙක යොදාගෙන තිබෙන නිසා. මේ අපිට මිත්‍යා මතියක් නිසා අනවශ්‍යේදේවල් බැහර කරන්න. එමනම් අපි විශ්වය රජු හිරුගේ තරුවලල්ලෙන් අද ආරම්භ කරමු අද දවසේ පලාාපල මේසලක්නය මේෂ ලක්නය කුජ එමනැත්තම් අගහරුගේ අධිපතිත්වයෙන් යුතු ලක්්නයයි. මේ වනවිට කුජ ගමන් කරන්නේ ඔබේ ලක්්නයගේ එකළොස්වන්නේකුම්. ්‍රාශයේ චන්ද්‍රයා ගමන් කරනවා දෙවැන්නේ බුෂබරාසයේ. බුසබරාශය චන්ද්‍රයා ගමන් කරන්නේ උච්චව නිසා ඔබට අද දවසේතම යහපත් දවසක් කරගන්නට පුළුවන්. ට අදවස වෙහෙස මහන්සි වී වැඩකරන්න පුළුවන් දවසක් වෙනවා නමුත් ඔබේ කේන්ද්‍රයට අනුව ඔබ ඉතාම ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන් අන්නෑගේ උදවූපකාර වගේම ගෞර වෙලබාගනට පුළුවනුත් දවසක් වෙනවා. එවගේම තමයි ඔබට දනය ලැබෙන මාර්ගයක් අලුතෙන් නිර්මාණය වන්නට පුළුවන් බොහෝම කල්පනාවෙන් සිටින්න හවස්වරුව වෙන විට ඔබට මිතුරෙක මුණ ගැසයි අලුතෙන් ඔහු ඔබේ ජීවිතයට ශක්තියක් වෙන මිතුරොක වේවිී. අද දවසේ ඔබට ඔබේ ව්‍යාපාරවල. කිසි දුව ාගන්න පුුවන් දවසක් කෙනවා චද්‍රයා සහ කුජ ඔබේ කේන්ද්‍රේ යහපත්වෝ පිහිටා තිබෙනවා නම්. වගේම ඔබා අද දවස වගීම වැඩ කරන්න පුළුවන් දවසක් කෙනවා නමුත්තුඔබේ කේන්ද්‍රේ මේ කුජ දුරුවල නම් ඔබේ සිතට කෝපයන්න පුළුවන් ඒ පාලනෙ කරගන්නට උත්සාහ කරන්න ඉවසීමෙන් කටයුතු කරන්නේ වගේම බෙල්ල උගර සම්බන්ධවත් රෝගා බාධවලට ලක්කන්න පුළුවන් අද අංක විද්‍යාවටනු සුබ වන්නේ අංක හය ඔබ මතක් කරන්න දෙමාපියන්ට ඔබ සැලකුවා ඇද්ද කියලා ගෘෂභ ලක්්නය උසභ ලග්නය සුක්‍රහෙවත් සිකුරුගේ ලග්ඥයයි. අද ලග්ඥාධතිපති සිකර ගමන් කරන්න එකුලොස්වන්නේ මීනේ උච්චව චන්ද්‍රයා ගමන් කරන්නේ ලක්්නභාවේ බුසබේ උච්චව ඉතාහාම සුබ දවසක් ඔබ අද දවසේ ගත කරන්නේ ඒ නිසා ඔබට සියල්ලුම කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා නියඇතයි. ඒවගේම ඔබගේ පවුලේ සමගේ පවත්තාගන්නට පුළුවන්, ඔබගේ සහෝතරයෙන් අතට බැඳීම වැඩිකරගන්නට පුළුවන් බිරිඳ සැමියා දරුවන් සමඟ සතුටින් ගත කරන්න පුළුවන් දවසක් අද උදාවෙලා තියෙන්නේ.ඒවගේම ඔබට බොහෝ ධනේ ලබෙන්න්නට පුළුවන් ආදෑම් මාර්ග්‍ය සකස්වෙයි ඒ සඳහා ඔබ සැලකලිමත්වෙන්ට සූදානම් වන්න. ඔබට අදදවසේ බොහෝ ඇගේ ගෞරයට ලක් කන්න පුළුවොත් කාලයක් හෝ සිද්ධියක් ඉෂ්ටවෙනවා ඒස ඳහා ඔබ ඉතාම කල්පනාකාරීවන්න අද දවස ඇතුළත ඔබට ඔබේ කේන්ද්‍රයේ මේම ග්‍රහයන් දුරුවල නම් සෙම්රෝග නිසා හරදරෝග ඇතිවරට පුළුවන් නමුත් ඔබ මතක තිබාගන් එය බරපතල නොවන බව. අංක විද්‍යාවට අනුවද දවසේ අංක පහා. ඔබ ඔබේ දරුවන්ට මිනිසත්කම වගේම අපේක මත් උගන්නන්න මිතුු ලක්න්නේ බදගේ ලක්්නයයි. අද බුද ගම කරන්නේ ඔබේ කේදරට අනුව දොළස්වන්නේ ගෝචරගමණින් විස්්‍යෝබේ ඒගේම චන්ද්‍රයා ගෝචර ගමනින් දොස්වන්නේ විසබේ ගමන් කරනවා. මෙම දෙදෙනගේ සංයෝගය නිසා. අද දවස ඔබට කලා කටයුතුවලට බොහෝ ඔබට සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් දසක් වෙනවා කලාකරුවන්ට යහපත් වෙනවා.ඒ වගේ තමයි ගමන්ල දනම් හදිසිය අනතුරු ඇතිවෙනට පුළුවන් බොහෝවාට එම නිසා ඒ පිළිබඳව සැකිලිමත්තුවන්න. ඔබට අද දවසේ ඉතාම ශක්තිමත්ත තමන්ගේ මානසික ශක්තිය යොදාගෙන දුරදිග බලා කටයුතු කරන පුළුවන් දවසක් වෙනවා නියතයි. ඔබට අද දවසයි ඇතුළද ඔබ දේපල පිළිබඳවනම් සාකච්චා කරන්න කටයත කතා කරන්න යන්නට එපා. ඒය ඔබට අවාසිදායක වවෙන්නට පුළුවන් නිසා. ඔබ මුදල්හානි වෙන්නට පුළුවන් නිසා ඔබේ පසුම්බිය ප්‍රවේසම් කරගන්නඩ දරුවන් පිළිබඳවත් සැලකලිමත්ව දෙමාපියන්ට සලකන්න. අද දවසේ අංකවිද්‍යාවට අනුව අංකය තුන. ඔබ මතකතියාගන්න අන්ද විශ්වාසය, මිත්‍යා විශ්වාස බැහැර කරන්නටම ඕන බව. කටකලත්න. කටකක්න්නේේ චන්ද්‍රයාගේ ලග්නයයි. ද්‍රයාගේ රාසියයි චන්ද්‍රයාගේ බලය බලපවත්වන රශයයි. එම නිසා අද චන්ද්‍රයා ගමන් කරන එකොක්ස්වන්නේ ෘෂේ උච්චව අද දවසය ඇතුළත. ඔබට හොඳ නරක තෝරාක් බේරාගන්නට පුළුවන් දවසක් වෙනවා. ලग्්නාාතිපති අයස්ථානයේ සිටින නිසා ඔබට ලැබීම් ලැබෙන දවසක් ඉතාම් වාසරාවන්ත දවසක් වෙනවා අද දවස. වගේම තමයි ඔබට සහෝදරාදීන් සමගතිබෙන බැඳීමත් ශක්තිමත් කරගන්න පුළුවන් ඔබට තමන්ගේ සෝදරේකගගේ හෝ හෝදරයකගේ. උදව උපකාර ලැබෙන දසක් වෙනවා.ඒවගේ තමයි ඔබට විවාහජීවිතයක්ත් බොහෝම ස්සාර්ථ කර ගණට පුළුවන් වෙනවා. බිරිඳ හෝ සැමියා සමඟ එතාම ශක්තිමත්ව තමගේ පෞල්ජීවිත යහපත් ලිස පවත්තා ගන්න පුළුවන් දවසක් අද දවස. නමුත් තුළගේ කේන්ද්‍රයේ චන්ද්‍රයක් දුර්වල නම් ස්ත්‍රීන්ට විශේසයම උදරගත රෝග බාදවලට ඇති වෙනට පුළුවන්. එනිසා ආහාරපානවලින් ප්‍රවේ සම්වන්න. අද අංක විද්‍යාවටනුව සොබවන්නේ අංකත් දෙක. ඔ බලවත් මනසක් සකස් කරගන්නට නම් අපල උපද්‍රව දුරු කරගන්න. සිංහ ලක්නය අද දව සිංහ ලක්්න හිමියන්ට ඉතාම සුභ දවසක් මොකද රවි උච්චව නමුවෙන්නේ පුුණ්‍යස්ථානයේ මේ සේ ගමන් කරන්න කොට චන්ද්‍රියයක් දස වෙන්නේ විලශසබය උච්්‍යස්ථානය ගබන් කරනවා. එම නිසා අද දවස ඉතාම වාසනාවත යහපත් දවසක් ලෙස සලකන්නට පුළුවන්. සාම මයි බේ ජවිතයට වටිනාකම එක් කරන, ආදයම් මාර්ග ව්‍යාපර කටයුතු සාර්ථකින් වැනි එම සිදුවීම් ඉතාම යහපත් වන්නේ. අද දවසේ ඔබගේ දෙමාපියන්ට උපකාර කරන්නට අවස්ථාවක් ලැබෙනවා එම නිසා ඔබ බොහෝ පිින් රැස් කරගන්න පුළුවන් දවසක්වෙයි. එ වගේම තමයි බිවාහය ශක්තිමත් වෙනවා රැකියාවේ කටයතු ඉතාම සාර්ථක වෙනවා වගතීම් හොඳින් ඉතු කරගන්නට පුළුවන් වෙනවා ඔබේ පියාගේ කටයුතුත් ඒ සමගම සාර්ථක වෙන දවසක් අද. තුව ත්හරන්නට ඕන බේ කේන්දරයට අනුව එම ගහයන් දරුවන නම් මේ අනුව සිද්ධ වෙන දෝසවලින් වැලකීමට හවස් වරුවයේ ආගමික කටයුත්තුකට යදන්නට ඕන බව. අංක විද්‍යාවට අනුව සුභාංකය වන්නේ එක ඔබ අනාගත පරපුදුරට යහපත් රටක් ගොඩනගන්නට නම් ඔබේ රාජකාරිය අවංකව ඉෂ්ට කරන්න. කන්්‍යයාලක්්ේ කන්‍ය ලක්නට අධිපති බුද්ධ අද බුදධ ගමන් කරන්නේ නමුවෙන්නේ වූෂපරාශයේ ගෝචරව. එවගේම බුද්ධ සමඟ චන්ද්‍රියත් ගමන් කන්නවා නමු වෙන්නේ බෘරෂ පරාශයේ. ඔබේ ජිවිතයට වාසනාවත දවස උදාකරවෙන් අද දවස ඔබට උසත් අධ්‍යාපනය ලබඳ දරුවන් සිටිනවා නම් ඒගේ කටයුතු ඉතාහාම සාර්ථ කරගන්නට පුළුවන් අද දවසේ. ඔබ ඒයට උද උපකාර කරන්නට ඕන මානසික ශක්තිය ලබා දෙන්නට ඕන ඒත්තකොට ඒ අයට තවත් ඉදිරියට යනවා නියතයි. වගේම? දවසෝබට සිත සැහැල්ලුවෙන් ගත කරන්නට පුළුවන් වෙනවා ඕනෑම කරදරයක් දරාගණටත් පුළුවන් ඕෑම කරදරයක් ඉවත් කරගණටත් පුළුවන් අද දවස ඇතුළදද ඔබට අද දවසේ හවස්වරුවයේ ආගමි කටයුත්තුකට නියල්ලනට අවස්ථාවක් ලැබයි ඒ ඔබ පින් රැස් කරගණට පුළුවන් ශක්තිමත් දවසක් වෙන නිසා එවගේම කාන්තාවන්ට අද දවස ස්ථානෝචිත ප්‍රඥාව පවතින දවසක් කියන්නේ තැනට සුදුසු නුවන පවතින දවසක් ඒනිසා විශේෂයම කාන්තාවන් බුද්ධිමත්ත කටයුතු කරන්න අද දව ඔබේ ජීවිතය වගේ ඔබේ පවුල් ජීවිතයත් සාර්ථක කරගන්නට පුළුවන් දවසක් නිසා. නමුත් ඕනම් කැනුගේ කේන්දරේ මේ ගහයන් දුර්ුවන නම් අමතකවීම් ඇතිවැනට පුළුවන් ඒ පිළිබඳව යිඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න. අද අංක විද්‍යාවට අනු ස්ුභංකය වන්නේ දෙක. එවගේම ඔබ මතක තබාගන්න ඔබ ගුණධර්මවලින් පොහොසත් වෙන්න ඉන් පසුව ඔබට මුදල්වලින් පොහොසත් වෙන්නට පුළුවන්. තුළාලග්නය තුළාලග්නයට අධිපති සිකුරුව එමනැත්තම් සුක්‍ර සුක්ක මන් කරන්නේ හයවැන්නේ මීනේ චන්ද්‍රයා ගමන් කරනවා අටවැන්නේ ෘෂභී. එම නිසා ඔබට ජන්ම අෂ්ටම ඒරාෂ්ටක යදී තිබෙනවා. ජන්මාස්ටම ඒරෂ්ටකේ නිසා බොහෝ දුරට උදර රෝග ඇතිවෙනට පුළුවන් ඉඩකට වැඩි. විශේෂයෙන්ම ආහාර පානවලින් ට්‍රවේශම් වන්න, නිෙවැරදි වෛද්්‍යවරයා සොයාගන්න නිවැරදි අවසද සොයාගන්න. ඔබට අද දවසී නොගැලපෙන සම්බඳතා තිබෙනවා නම්, අද දවස ඒයට එතරම් සුභ දවසක් නෙමේ බව මතක තබා ගන්න. රහස් එලිවන්නට පුළුවන් දඩුවම් ලැබෙන්න්නට පුළුවන් එම නිසා ඔබ ඉතාහාම කල්පනාකාරය වන්න නොගැලබෙට සබන්තා තිබෙන අය. වගේම තමයි ඔබට අද දවසේ කේන්ද්‍රයේ ගහයන් දුර්ුවල නම් රැකියාවේ බාධගත් ඇතිවන්නට පුළුවන්. සතුරු කර්දර වගේම උසස් අයගේ බාධාවීම් ඇතිවෙනටත් පුළුවන් එම නිසා තමන්ගේ වගකීම නිවැරදිව ෂ්ඨ කරන්නට උත්සාහ කරන්න වගේම තමයි සෙම්්ලෝග ඇතිවරන්නට පුළුවන් ජලයෙන් විපත් ඇතිවරන්නට පුළුවන් ඔබ එ පිළිබඳවත් බුද්ධිමත්ව කටයතු කරන්න. අද දවසේ අංක විද්‍යාවට අනුව අංක එක තමයි සුබ දවස ඔබ මතක තබාගන්න ඔබේ සිතේ ඊර්ෂයාව පවතිනතුරු ඔබ හිස් මිනිස්සකු බව රෘෂ්චික ලක්්නය රෘච්චික ලක්්නය කුජගේ ලක්්නයයි. අඟහරුගේ ලක්නයයි අද කුජ ඔබේ ලග්ඥාධිපතිවිදියට ගමන් කරන්නේ හතර වැන්නේ කුම්බය ප්‍රාශී. වගේම චන්ද්‍රයයා හත්තන්නන්නේ රු ස්‍රභරාශය ගමන් කරනවා එමනිසා ඔබට විශේෂයෙන්ම දේපල පිළිබඳව ප්‍රශ්න ඇතිවරයට පුළුවන්. ඔබ ඒ පිළිබඳව අද සාකච්ඡා කරන්ට යන්නත් එපා අද ඒ පිළිබඳව කිසිීම කටයුත්තත් යදන්නටත් එපා. ඔබට අද දවසේ කේන්තියන්නට තියෙන ඉඩකට වැඩි එම නිසා ඔබට සතුරු කරදර වලටත් ඉඩකට වැඩි. එමනිසා අද දව උදේම හිතාගන්න බුද්ධිමත්ම ඉවසීමෙන් කටයුතු කරන්නට අවශ්‍ය බව. ඔබ ප්‍රශ්න වලට මුහුණ දෙන විට ප්‍රශ්නවලින් මදක් ඇත්වන්න අද දවසේ ඒ ප්‍රශ්න හෙටට කල්තියන්ට කාලයේ ප්‍රශ්න විසදාවී.ඒ වගේම අද දවසේ අමුසැමියම් අතර නම් බැඳීම ඇති වෙනවා යහපත් සක්තියක් ලබෙනවා පවුල් ජීවිතය සාර්ථක වෙනවා. ඔබට අද දවසේ වැටීමක් නිසා යම්කිසි අනතුරක් වෙන්නට පුළුවන් ඒ පිළිබඳව ඉතාම කල්පනාවෙන් ගමන් කරන්න අ අංකවිද්‍යාවට අනුව අංකය වන්නේ සුබ හොදර මතකතියාගන්න ප්‍රශ්නවලදී කලබල වෙන්නට එපා කාලය සියල්ල විසඳයි. දනුනය දනුලක්්නය ගුරු එමනැත්තම් බ්‍රහස්්පතිගේ අධිපතිත්වයෙන් යුතු ලක්්ඥයයි. අද ගුරු ගමන් කරන්නේ හතරවෙන්නේ මීනරාශයේ එම නිසාද හන්ස පුරුස රාජයෝගයේ යේදී තිබෙනවා න්ද්‍රයා හයන්නේ ුබය ගමකන්නවා එම නිසා අද දවසෝබට ඉතාම යහපත් දවසක් උදාවෙලා තියෙන්නේ. ඔබට අද දවසෙන් නිවසේ කටයුතු ඉතාම සාර්ථ කරගඩ පුළුවන්. මේ වනට ඔබ නිවසක් ඉදිකිරීමට අවස්ථාව ආරම්භ කරති බෙනවානම් එයත් සාර්ථ කරගන්නට පුළුවන් දවසක් අද දවස.ඒවගේම තමයි ඔබගේ දරුවකු නිසා සිතර සතුටක් ලැබෙන දවසක් අද. හොදර මතක තබාගන්න දරුවන්ගේ කටයුතු පිලිබඳව ඉතාම සැලකිල්ලෙමෙන් කටයුතුරන්න ඒගේම ඔබට සිතට පුදුමාකාර ශක්තියක් ලැබෙන මානසික ශක්තියක් ලැබෙන දවසක් වෙන මාද දවස ඒ නිසා ඔබ අද දවස පුුණන්නේ කටයුතු වලටත් යෙදවානම් හෙට දවසත් යහපත් කරගන්නට පුළුවන්. අද දවසේ ඔබේ භූමිලාභ ලැබෙන දවසක් නිසා එක පැලයක් හෝ සිටවන්නට උත්සාහ කරන්න ගොවිතැන් ඔබට ඉතාම සස්්‍රීක වෙනවානී තයි. අංක විද්‍යාවටානුව අද දවසේ අංකය තුන හොතර මතක තබාගන්න අතීතය පිරිසිදු කර වර්තමානය නිවැරදිව සකස්කරගන්න අනාගතය යහපත් වෙනවා. ම . මකන ලග්නය සෙනසුරු එම නැත්තං ශණනිගේ ලග්නයයි. දනි මන් කරන්නේ දෙවැන්නේ කුම්බේ චන්ද්‍රයා පස් වන්නේ විශබය ගමන් කරනවා ඔච්චව. එම නිසා අද දවස්ස ඔබට තරමක සමබර කාලෙයක් ගත වෙනට පුළුවන් නිසා ඔබ තාම බුද්ධිමත්ත කටයුතු කරන්න ඕන. රෝගාබාද වසයෙන් බෙල්ල උගුර දත් සම්බන්ධව අපල උපද්‍රව නිසා රෝගාබාදය ඇතිවන්න පුළුවන් ඒ පිළිබඳව ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න.ඒවගේම අධ්‍යාපනය ලබන දරුවන්ගේ කේන්ද්‍රයේය මකරශයනම් මකර ලක්්නේනම්. අද දවසෝබට ඉතාම සුභවාදී දවසක් වෙනවා. තමගේ අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථක කරගන්නට පුළුවන් මානසිකශක්තිය ලබෙන ඒවගේ ධාරණශක්තිය ඥානශක්තිය ලබෙන දවසක් වෙනවා අද දවසය එම දරුවන්ට. ඒවගේ මතමයි වැඩිහිටියන්ට මුදල් පිළිබඳව කටයුතු වලද ඉතාම සැකිලිමත්තුවට වෙනවා තැන්පත් මුදල් පවා ආපසු ගන්නට තියෙන ඉඩකට වැඩිනිසා. ඔබ අද දවසේ ප්‍රශ්නවට මුහුණ දෙෙනවා නම්? බිරිධහෝ සමයාා සමඟ ඒ ප්‍රශ්න ඇති කරගන්නටපා පවුල් ජීවිතයට හානියක් වෙන ප්‍රශ්න ආරම්භයක් වෙනට පුළුවන්. ඒ වගේම අද දවස හවස්වරුවේ ආගමික කටයුත්තුකට ය දෙන්න ඔබට හෙට දවස නම්ම යහපත් කරගන්නට පුළුවන්. අංක විද්‍යාවට අනුව අද සුභවන්නේ අංක හය ඔබ මතක තබාගන්න අපේක්ෂාවන් අඩු කරගන්න එතකොට පසුතවිලිවීමත් අඩුවයි. කුඹ ල්ඥය සෙනසුරුගේ ලග්ඥ්‍යයි. සෙනසුරුගේ ආරම්යක් සමගම ඔබට අද දවසේ සෙනසුරුම් ගමන් කරනවා ලක්්නස්ථානයේ සස පුරුස රාජයෝගය පවත්වාගෙන යනට පුළුවන්. මේ රාජයෝගය නිසා ඔබට පිරිස්්පලියල් ලැබෙනවා ඒවගේ බොහොම ආයුස ලැබීමම් ලැබෙනවා අද දවසෝබට ඒ සඳ නිරෝගී බව ලැබෙන දවසක් චද්‍රියත් හතර වෙන්නේ විශබය ගමන් කනවා ඕනෑම බාධකයක් ජයගණන්නට පුළුවන් ආත්තු ශක්තියක්. නිර්මාණීමෙන දවසක්. ඒවගේම යහපත් සිතුවිලි ඇතිවෙනවා. ඔබට සමායේ ෞරව ලබෙන දවසක් වෙනවා අද දවස. ඔපබ රැකියාවේදී ්‍යාපාරටයතුලදී එමනැත්තම් සමාජමයේ කටතුවලදී ඔබ ඉතාම ශක්තිමත්ව නායකත්වේ ලබාගණට පුළුවන් දවසක් වෙනවා අද දවස. ඔබට මවගේ උපකාර ලැබෙනට පුළුවන් අද මව වෙනුවෙන් ඔබගේ කාලයෙන් කොටසක් කැප කරන්න. ඔබට ඒවගේ ඔබ කේන්ද්‍රේ මේ ගහයන් දුරුවලනම් දරුවකන් නිසා සිත්පීඩ ඇතිවින්න නම් ඉඩකට වැඩී. පිඳ බුද්ධිමත්ව යතු කරනවා නම් හොඳදයි. එඒවගේ හදිසිය නතුරටවල්ටත් ලක්වෙනට පුළුවන් කුල්ලොලට තුවාල වෙනටත් පුළුවන්. එනිසා ඔබගේ කේන්ද්‍රය පරිස්සා කරගන ඉදිරියට යහපත් කරගන්නට උත්සාහ කරන්න අද අංකවිද්‍යාවට අංකය වන්නේ දෙක. ඔබ චරිතය මවාගන්නත් එපා ජීවිතය රඟපහන්නත් එපා සත්‍යවාදියකු වන්න මීන ලක්මය ලක්නය ගුරගේ ලක්්ඥයයි. අද ඔබේ කේන්ද්‍රයට අනුව ගුරු ගමන් කරන්නේ ලක්නස්ථානයේ, මීනරාශයේ එම නිසා ඔබට හන්ස යෝගයේදී තිබෙනවා. එතාම යහපත් මානසික ශක්තියක් ඇතිකරවන බලගතු රාජයෝගයක්. ඒවගේම චන්ද්‍රයාද තුන්ගන්නේ ගමන් කන්නවා වික්‍රමස්ථාන චන්ද්‍රයා ගමන් කන නිසා ඔබට සහෝදරයන් සමඟ බොහෝ බැඳීමක් ඇති කරගන්නට පුළුවන් සහෝදරයන්ගෙන් උදහ්පකාර ලබන්නට පුළුවන් දවසක් අද දවස උදවෙනවා. ඒවගේම තමයි ඔබට කැන්පත් මුදල්න්න ආපසු ගණට සිද්ධවෙේ ඒ පිළිබඳව නම් සැලකෙලිමත්තුවන්න. අද දවසේ කලාහරුවන්ට විශේෂ දවසක් වේවි තමන්ගේ කලා නිර්මාණ යහපත් ලෙස සමාජ ගතකිරීමට අද දවසේ ආරම්භයක් ගත්තුොත් හොඳයි.ඒවගේම තමයි මේකේන්ද්‍රී මෙම ග්‍රහයින් දුරුවල නම් ඔබට කකුල් වලට විශේෂයෙන් වලලු කර ආර්ශිත කකුල් වලට අනතුර සිද්ධවෙන්න පුුවන් ඉඩකඩ වැඩිය. එම නිසා ඔබ ඉතාම කල්පනාකාරීව ගමම් බිමං වලදි කටයතු කරන්න ඔබගේ අංක විද්‍යාවටනු සුභවන්නේ අංක එක අද දවසේ අපි සමුගන්නවා තවත් දවසක තරුවලල්ලකින් හම්ුවනතු අයිබුවන්